අපි විරාමෙන් අනතුරුව පොඩි බෙලමල් කෝප්පයක් පොල් කට්ටකින් හම්බුණා මේ ඒකත් රස විඳින ගමන් මේ පැලේ මොන්රාගල අපි විශේෂයෙන්ම පුරාවිද්‍යා සමීක්ෂණයත් එක්ක එකතුලා මහාචාර්ය රාජසෝම දේවයන්ගේ අද වැඩසටහන ගෙන ඉන්නේ ඉතින් මේ ගහක් උඩ පැලක තමයි අපි ඉන්නේ අපි කලිනුත් කිව්වා වගේ අපි මේ මේ මොහොතේ අපේ වැඩසටහන ඊළඟ කාණ්ඩය ආරම්භ කරන්න ඉස්සෙල්ලා දැන් මේ වෙල්ලස හඬේ මේ ඉතාමත් මේ කටයුතු වලට උර දීලා කර දීලා වැඩ කරපු වෛද්‍යවරයෙක් ඉන්නවනේ අපේ නඳුන් දොස්තර මහත්මයා. ඉතින් එතුමටත් පුංචි අදහසක් තියෙනවා මේ වැඩපිළිවෙලට ඇයි එකතු වුණේ කියන කාරණයට අපි විනාඩි කීපයක් අරන් එතුමගේ කටහඬට කන් දීලා ඉමු. අපි වෙල්ලසේ හඬ සංවිධානයේ විදිහට අපි කල්පනා කරා සහ අපේ තිබ්බ චින්තනයක් තිබුණා අපි අභිමානවත් ජාතියක් සහ වර්තමානයේ ඉන්න තත්ත්වයත් එක්ක අපිට මොකක් හරි ඒ කියන්නේ අපිට ටර්නින් පොයින්ට් එකක් මිස් වෙලා තියෙනවා අපේ ඉතිහාසයෙන් මේ ඓතිහාසික වෙල්ලස්සට සහ ඊට කලින් කියන්නේ රුහුණ රුහුණ කියන්නේ කියන්නේ සිංහලයේ තොටිල්ල විදිහට අපි සලකනවා ඉතින් ඒ අපිට අහිමි වෙලා ගිය ඒ උරුමේ ඇත්තතරතුරු අපි සොයා ගන්න අපි තීරණය කරනවා මේ මහාචාර්ය රාජසෝමදේව මහතා සමග වෙල්ලස්සේ ඉතිහාසය සොයාගෙන මේ පුරාවිද්‍යා ගවේෂණය ආරම්භ කරනවා ඉතින් දැනටත් අපි දවස් 25ක් 26ක් විතර එක දිගට ප්‍රොෆෙසර්ත් එක්ක අපි එක දිගට කරගෙන යනවා වැඩ කටයුතු ඒ ලැබෙන තොරතුරු සහ යම් යම් සාධක ඔස්සේ අපි අපේ මුල් තර්කය අපේ මුල් සංකල්පය ටිකින් ටික යථාවත් වෙනවා කියලා විශ්වාසයක් අපිට තියෙනවා අපි හරිම උද්‍යෝගයෙන් සහ උද්දාමයෙන් ඉතුරු කටයුතුත් කරගෙන යනවා දැනටමත් සෑහෙන අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා මේ සම්බන්ධව ඒ කියන්නේ අපිවත් නොදකපු අසා නැති ස්ථාන සම්බන්ධ සෑහෙන අපිට තොරතුරු ලැබෙනවා ඉතින් අපි ඉල්ලා සිටිනවා ඔය අපේ මේ මොරවාගල දිස්ත්‍රික්කයේ සියලුම ඉන්න සියලුම ජනතාවකින් ඔබ ඒ කියන්නේ මේ ගැන දැනුවත් තැන් තියෙනවා නම් අපේ ඉතිහාසයේ පුරාවිද්‍යාත්මක සාධක තියෙන තැන් අපිව දැනුවත් කරන්න පුරාවිද්‍යාව කියන්නේ අපේ මට දැනෙන හැටියට අපේ මිනිස්සුන්ගේ අතීතය ඉතින් ඒ උරුමක් උරුමය ලබා දෙන්න ඕන මහ ජනතාවට සර් අපි නැවතත් සාකච්ඡාවට පිවිසෙමු විශේෂයෙන් මේ වෙල්ලස්සේ හඬ මේ සංවිධානය තමයි මේ සඳහා බරපැන දරමින් සර්වත් සම්බන්ධීකරණය කරමින් මේ කටයුත්තට දායක වෙන්නේ මේ 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 මිනිසුන්ගේ දාඩිය ශ්‍රමය යොදවලනස මේ තමන්ගේ උරුමය සොයා යන්න මහාචාර්යතුමාවත් සම්බන්ධ කරගෙන මේ කටයුත්ත ඒක අපි මේ විනාඩි කීපයක් අරන් අද මේ මොන්රාගලින් ඉඳන් කරන අවසන් වැඩසටහන හින්දා අපි ඒ ගැනත් පොඩ්ඩක් කියමු කියලා මට හිතෙනවා සර් ඔව් අත් වශයෙන්ම මේ මේ වෙල්ලස්සේ ඉන්න ප්‍රභූවරු ඒ වගේම වෘතිකයෝ ස්වේච්ඡාවෙන්ම සංවිධානය ගරුතර ස්වාමින් වහන්සේලා ඒ අය සංවිධානය වෙලා තමයි මේ ඒගොල්ලෝ සංවිධානයක් පිහිටවාගෙන තියෙනවා වෙල්ලස්සේ හඬ කියලා. ඉතින් ඒ අයගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ මුල් අවස්ථාවේදී නම් ඒගොල්ලෝ කිව්වේ මේ මේ වෙල්ලස්සේ කැරැල්ලක් ඇති වුණා ඒ කැරැල්ලට සහභාගි වෙච්ච අපේ ප්‍රාදේශීය ප්‍රභූවරු ගණනාවක් ඉන්නවා ඒ අය හිටපු තැන් ඒ අය හැසිරිච්ච තැන් ගැන අපට ඓතිහාසිකව වාර්තා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා සමහර අය දැන් විශේෂයෙන්ම කොහු කුඹුරේ රටේ රාළ වගේ ප්‍රභූවරු ජීවත් වෙච්ච තැන් ඒ නිවාස පවා අද තියෙනවා සමහර ප්‍රතිසංස්කරණ වලට ලක් වෙලා නමුත් ඒවා තවමත් ඉතුරු වෙලා තියෙනවා ඉතින් මේවා ආරක්ෂා කර ගන්න ඕන ඒ වගේම ඒ 18 කැරැල්ල මේ ඒ විමුක්ති අරගලයක් ඒ අරගලයේ පිළිබඳ මතකය අපේ ඊළඟ પરම්පරාවට ලබා දිය යුතුයි ඒ ජී දේශවාත්සල්ය ජාත්‍යානුරාගේ වගේ දේවල් අපි අපේ ඉදිරි પરම්පරාවට ඇති කරන්න උවමනායි මොකද අපි දැන් මේ පසු කරමින් ඉන්නේ ඉතාම සංකීර්ණ තාක්ෂණික යුගයක් ඉතින් මේකෙදි මේ 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 යුගයේ තියෙන සමාජ දේශපාලනික ආර්ථික ගනුදෙනු වලදී හුඟක් වෙලාවට ඒවා හරිම යාන්ත්‍රිකයි
එවැගේම මුදල් කේන්ද්‍ර කරගෙන අපේක්ෂාවන් හරිම පාරිභෝගිකවාදී අරමුණුත් එක්කයි මේ සමාජය යන්නේ ඉදිරියට ඒ යන ගමනේදී මේ ඉතිහාසයේ ප්‍රවේණිය උරුමය ඒ ධීරවීර සම්පන්න ගති ලක්ෂණ මේ අපේ ඉදිරි પરම්පරාවට විශේෂයෙන් අපේ දරුවන්ට අහිමි වෙලා යන්න අවස්ථාවක් මේ මේ ඇති වෙලා තියෙනවා ඒ හින්දා අපි මේක ගැන ක්‍රමවත් වැඩපිළිවෙලකට ගිහිල්ලා මේවා වාර්තා කරලා ඒවා කරමු කියලා ඉතින් අත වශයෙන්ම ඒ අවස්ථාවේදී මම තමයි ඒ අයට කිව්වේ හොඳයි එපමණක් නෙමෙයි මේ ඌව වෙල්ලස කියන වචනය අපිට මේ 19 වෙනි සතවර්ෂයේදී භාවිතයට ආවත් මේ ප්‍රදේශ අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතිච්ච ප්‍රදේශ ඒ කාලෙත් මේ කොටස කාලායන කන්නිකාව කියලා ඇඳින්නෙව්වේ මෙතනින් උඩ කඳුකරය හුවාච කන්නිකා කියන නමින් ඇඳුනේ අතම හුවාච කන්නිකා කියන වචනයෙන් තමයි අද ඌව කියන වචනේ අපි හදාගෙන තියෙන්නේ එතකොට ඒ නිසා මේකට ඊටම ගැඹුරු ඉතිහාසයක් තියෙනවා ඒ නිසා අපි මේ වෙල්ලස්ස හඬ කියන සංවිධානයෙන් අපි මේ මේ රටේ තියෙන සමස්ත මේ මේ ප්‍රදේශයේ තිබෙන සමස්ත ඓතිහාසික ප්‍රවේණිය පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරමු කියලා යෝජනා කළේ ඊට පස්සේ ඒ අය තමයි ඒක බොහොම ඉහළින් පිළි අරගෙන මේ ශාස්ත්‍ර වැඩ කටයුතු කරගෙන යන්න අපට අවශ්‍ය කරන යටිතල පහසුකම් සකස් කළා තියෙන ඉතින් මේකේ දිනුවන් කියන්න ඕන මේ විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි මට්ටමේ ශිෂ්‍ය ශිෂ්‍යාව කීප දෙනෙක්ම මේකට සහභාගී වෙනවා එක් අවස්ථාවක 1000 දෙනෙක් හිටියා මේ කණ්ඩායමේ ඒ සියලු දෙනාම ස්වේච්ඡාවෙන් තමයි මේ කටයුතු වලට සහභාගී වෙලා ඒගොල්ලන්ගේ අතේ වියද මෙන් ඇවිල්ලා සමාලනි නිවාඩු දාගෙන ඒගොල්ලන්ගේ විවිධ රැකියා කරන අයත් ඉන්නවා ඒගොල්ලෝ හැකි තරම් තමන්ගේ නිවාඩු පාවිච්චි කරලා නිවාඩු අරගෙන ඒගොල්ලන්ගේ ගමන් ගාස්තු ඒගොල්ලොම දරාගෙන මෙතෙන්ට ආවම අපිට සංවිධානය ඒගොල්ලන්ගේ නවාතැන් පහසුකම් හා ආහාර පාන සඳහා උදව් කරනවා ප්‍රවාහනය සඳහා මේ ඉතින් එහෙම අපි මේක කරගෙන යනවා ඉතින් හැම කෙනාටම තියෙන බොහෝම සද්භාවයෙන් මේ කටයුත්ත කරන එක මොකද වෙලාවක් කලාවක් නැහැ දැන් ඊයේ අපි එනකොට ඔබ දන්නවා මේ රාත්‍රී 8 විතර වුණා අපි නවතැන් වලට එනකොට ඉතින් එහෙම වෙලාවක් කලාවක් බලන්නේ නැතුව නියමිත වේලාවට අපි ඊයේ ආහාර ගත්තේ දවල් ආහාරය හවස 4:30 පහ වෙලා එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය මම ඒක කිව්වේ මම වෙන මොකටවත් නෙමෙයි මේ අපි වැඩ කරනකොට අපිට සහයෝගය දෙන හැම කෙනෙක්ම මේ තමන්ගේ ආහාර තමන්ගේ සුවපහසුකම් ගැන නොතකා මේ රාජකාරියට එළඹිලා තියෙනවා ස්වේච්ඡා පදනමෙන් ඉතින් ස්වේච්ඡා පදනමෙන් කරන්න වෙනවා මොකද ඒ අයට ගෙවන්න අපි කාර්යතේවත් සල්ලි නැති නිසා මුදල් නැති නිසා ඉතින් අපි ඒගොල්ලන්ගේ කැපවීම අගේ කරන්න ඕන ඒ වගේම වෙල්ලස්සේ හඬ සංවිධානයත් මේ එපුරා විද්‍යා දෙපාර්තමේන්තුව කරගෙන යන වැඩවලට සමහර විට මධ්‍යම සංස්කෘතික අරමුදල කරගෙන යන වැඩවලට අමතර වශයෙන් ඒ අයටත් සහයෝගයක් හැටියට මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරලා තියෙන එක ගැන අපි ඒකේ පුරෝගාමීන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඔව් මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ සර් වෙල්ලස්සේ හඬේ ඉන්න ප්‍රභු වරුන් සහ සාමාන්‍ය ජනතාව තමයි මේ කටයුත්තට දායකත්වය ලබා දුන්නේ. හැබැයි මේ ඔවුන් මේ සිටුවරුන් නෙමෙයි. සමහර රජයේ රස්සා කරන වෛද්‍යවරුන් ඒ වගේ සමහර ලාවට මේ විදුහල්පතිවරුන් ගුරුවරුන් වගේ උදවිය. ඒගොල්ලෝ දානපතියෝ නෙමෙයි. නෑ ඒගොල්ලෝ දානපතියෝ නෙමෙයි. දැන් ඔබට මතක ඇති අපි වැදිකුඹුරේ ගිය වෙලාවේ වැදිකුඹුරට යන්න ගමේ ඉඳලා මං කිව්වා ඉස්සලා කිලෝමීටර් 14ක් යන උන කැලේ සාමාන්‍ය වාහනයක යන්න බෑ. ඉතින් ඒකට අර මේ සෆාරි ජීප්ස් කියන ඒවා ඒ වගේ එකක් පාවිච්චි කරන්න ඕනේ. අපි ඒ වගේ එක තමයි ගියේ. ඉතින් ඒ ගමන ගිහිල්ලා ඇවිල්ලා අපි හවස 6:00 විතර වුණානේ එළියට එනකොට 7 විතර වුණා. මම විදුහල්පතිතුමාගෙන් ඇහුවා දැන් මේ විදුහල්පතිතුමා කොහොමද දැන් මේකට කොහොමද ගෙවීම් කරන්නේ කීයක්ද මට අහලා කියන්න කියලා. එතකොට විදුහල්පතිතුමා කිව්වා නෑ 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 ඒක ගැන කලබල වෙන්න එපා. ඒව ඔක්කොම මම ඒ VIP හැදන් දරන්නේ. ඒක මම කරන්නම් කියලා විදුහල්පතිතුමා ඒක බාරගත්තා. ඉතින් දැන් මේ වැඩ කරන ශෛලිය ගැන මේ අනිත් අයටත් ආදර්ශයක් වෙන්න මේ අපේ වැදිකුඹුර විද්‍යාලයේ විදුහල්පතිතුමා ඉතින් ඒ ඒ එක තමයි ඒ ඒ ප්‍රවේණිය ගැන තියෙන කැක්කුම හැඟීම. එතකොට ඒක අපිට ඒ පහසුකම සලසලා දුන්නා. අපි ඉතින් විශේෂඥ සේවාව ලබා දුන්නා ඒ අයට සෙල්ලිපිය අධ්‍යයනය කරන්න, ඡායාරූපගත කරන්න ඒ නොඑක් දේවල් වලට. ඉතින් මේ විදිහටයි මේ වැඩේ කරගෙන යන්නේ. මං හිතනවා ඒක හරිම මේ සාධනීයයි
දිගුකාලීනව එක අපිට කරන්න පුළුවන් දෙයක් කියලා. සහ එහෙම එහෙම මේ දුක් මහන්සියෙන් හම්බ කරන දේවල් මේ වගේ රටේ හෙළයන්ගේ උරුමය සොයා යන්න මේ වියදම් කරනකොට ඒවට උදව්පදව කරන විශේෂඥ සහාය දෙන සර්ලා එතකොට පශ්චාත් උපාධි ආයතනයේ මේ සිසුන්ටත් ඒක හරි හෘදයාංගම භාවයක් දැනෙනවනේ සර්. තාම හෘදයාංගම භාවයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට නිතරම හිතන්නේ මේ අපි වෙනුවෙන් මේවා කරනවා. ඉතින් අපි මේ කරන වැඩ කටයුත්ත හරියට નિවැරදිව කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ රටට අවශ්‍ය වෙන්නේ යමෙක් කරන වැඩක් විවේචනය කර කර සිටීම නෙමෙයි. අපි කවුරුත් මේකට සහභාගී වෙලා අපේ දායකත්වයේ දක්වලා ඒ කරන එක. දැන් අපි වැදිකුඹුරේ ගිය ගමන ගැන කොළඹට වෙලා අදහස් ප්‍රකාශ කරන අයද වඩා වැදගත් වෙන්නේ ඒ ගමනට උදව් උපකාර කරපු අර විදුහල්පතිතුමාගේ සත්භාවයද වැදගත් වෙන්නේ කියන එක අපි ඥානවන්තව කල්පනා කරලා බලන්න එපා. ඒ නිසා සියලු මේක කිසිම බාධාවක් නැහැ. ඕන කෙනෙකුට ඇවිල්ලා මේ මහජනයා වෙනුවෙන් වැඩ කිරීමයි අවශ්‍ය වෙන්නේ. මේ රට වෙනුවෙන් වැඩ කිරීමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අපි වෙන වෙන අරමුණු වෙත යොමු වෙලා අපි නිකන් මේ අර එකට කියනවා ඉංග්‍රීසියෙන් නම් වෝකල් ප්‍රොෆට්ස්ලා කියලා. කියන්නේ වාග් වක්තෘවරුන් වගේ ඉන්නේ නැතුව මේ ඇවිල්ලා එළියට බහලා වැඩ කරන්න අවශ්‍යයිනේ. යුද්ධය ගැන කාමරයකට වෙලා කතා කර කර ඉන්න බෑනේ. යුද්ධයට සහභාගී වෙන්න එපා. ඉතින් ඒ වගේ වැඩක් මේක. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම එකට එක්කහුව වෙලා ওই තියෙන අදහස් සුදහස් සමතලා කරගෙන ඇවිල්ලා අත්වල බැඳගෙන මේ රටේ මේ හේන් කොටන මිනිස්සු වෙනුවෙන් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් ඒගොල්ලන්ගේ උරුමය වුන්ට පවරා දීමේ ව්‍යාපාරයට සත්භාවයෙන් දායක වෙලා හරි දැන් අපේ රටවල් වල විදේශ රටවල් වල ජීවත් වෙන අපේ සහෝදර ශ්‍රී ලාංකික ජනතාව අපිට පේනවනේ නුවන් ඔබටත් එවනවා මේ ඊමේල් පණිවිඩ මේ අගය කරනවා සහභාගී වෙන්නේ කොහොමද කියලා අහනවා හරි ඉතින් මේ ආයත ඇමරිකාවේ ස්කැන්ඩිනේවියානු රටවල් වල නවසීලන්තේ මේ දැන් පොඩ්ඩක් ට්‍රේන් නවසීලන්තෙන් ආවා නවසීලන්තේ ජිම් කියලා මහත්මයෙක් කිව්වා ඊමේල් එකේ මහත්මයා මේ මටත් එකක් එවලා තිබුණා. ඉතින් මේ රටවල් වල ඉන්න අය මේව දිහා බලාගෙන ඉන්නවා. හරිම ආදරෙන්, කරුණාවෙන්, දයාර්ධභාවයකින් මේව දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අයට කරන්න පුළුවන් උදව් කරනවා. ඉතින් එච්චර දුර බැහැර ඉන්න අයත් අපටත් එකට එක්කහු වෙනවා නම් ඇයි අපි ළඟම වටේ ඉන්න අයට එක්කහු වෙන්න බැරි? ඉතින් ඒ නිසා මේ වැඩ කරන්න ඕන. මෙතන මේ කිසි අපිට අවශ්‍ය වෙන්නේ පුද්ගල භාවයේ, ආයතන භාවයේ සීමාවල් නෙමෙයි. අපට අවශ්‍ය වෙන්නේ මේ මහජනයා වෙනුවෙන් වැඩ කරන්න. මොකද ওই විශේෂඥ භාව ලබා ගන්න වියදම් කරේ මේ මහජනයා. සබන් කැටයට ගෙවන බදු මුදල, ගිනි පෙට්ටියට ගෙවන බදු මුදල, ඒ බදු මුදලෙන් තමයි ওই විශේෂඥව බිහි කරලා තියෙන්නේ. ඒ නිසා මේ විශේෂඥ භාවය අපි යොදවන්න ඕන. ඒ අපිට වියදම් කරපු මිනිස්සු වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඒක සද්භාවයෙන් සහ අවංකව කැපවීමෙන් කළ යුතු දෙයක්. අපි කවදාකවත් මේ මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ආපහු දෙයක් අපිට මොකද කියලා. ඒ වෙනකොටත් ඒගොල්ලෝ අපි වෙනුවෙන් ගෙවලා ඉවරයි. දැන් අපිව මේ තත්ත්වෙට ගේන්න. ඒ නිසා අපි විසින් ඒගොල්ලන්ට ගෙවිය යුතු කොටසයි තියෙන්නේ. ඉතින් ඒක ධෛර්ය සම්පන්නෝ එළියට ඇවිල්ලා මේ කරන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම හිතනවා වෙල්ලස්සහඬ සංවිධානයේ ඒකට අවශ්‍ය කරන රාමුවක් හදලා තියෙනවා. අපි රාමුවට ඇවිල්ලා මං හිතන්නේ නුවන් ලංකාවේ පළවෙනි වතාවටයි මේ වගේ ආකෘතියක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මහජනයා විසින් නඩත්තු කරන විශේෂඥ පිරිසක් ඇවිල්ලා මේ නැත්තම් ඇත්ත නිසා දැන් වෙනදාට වෙන්නේ කොහේ හරි රටකින් එන ප්‍රොජෙක්ට් එකක්. නැත්තම් මධ්‍යම සංස්කෘතික අරමුදල හරි සංස්කෘතික ත්‍රිකෝණේ හරි නැත්තම් විශ්වවිද්‍යාලේ මොනවා හරි ආපු ප්‍රතිපාදනයකින් කරන දෙයක් හරිනේ. මේක එහෙම නෙමෙයිනේ. මේ ප්‍රදේශයේම ජනතාව තමන් හරි අම්බු කරන දේවල් වියදම් කරලා තමන්ගේ උරුමය සොයා යන්න විශේෂඥ සහාය ලබා ගන්නවා. ඔව් දැන් ඔබ දන්නවනේ අපට ආහාර පාන කොහොමද සපයන්නේ කියලා. ඔව් සලාක දාහනයක් වගේ. සලාක දාන ක්‍රමයටනේ අපට ආහාර සපයන්නේ. ඒ සලාකයනේ අපට කැම ටික දෙන්නේ. එතකොට මේක එක්තරා මේ හොඳ ආකෘතියක් අපිට මහජනයා විසින්ම මේ ව්‍යාපෘති කරගෙන යාමට අවශ්‍ය කරන මේ උදව් උපකාර ලබා දීම. ඉතින් මම හිතනවා මේක ආදර්ශමත් හැම මේ මිනිස්සුන්ට බෑ විශේෂඥව නඩත්තු කරන්න. ඒ කියන්නේ දැන් මම අපේ විශේෂඥ කණ්ඩායම ඇවිල්ලා මොණරාගල තානායමේ නැවතුණා නම් තානායම් බිල ගෙවන්න බෑ මේ ගමේ මිනිස්සුන්ට. පන්සලේ නැවතිච්චින්න හොඳයි. පන්සලේ ධර්මශාලාවේ නැවතරෙච්ච හින්දා හෝ ගෙදර කෝය දායකයෙක්ගේ කාමරයක කාලය ගත කරන හින්දා විනෝදයෙන් ඒක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා
මං හිතනවා මේක සාධනීය ආකෘතියක් අපිට ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්න විශාල ප්‍රමාණයක් සෙල්ලිපි මේ ප්‍රදේශයේ තියෙනවා විශාල ප්‍රමාණයක් නටබුන්නුණු බෞද්ධ ස්මාරක මේ ප්‍රදේශවල තියෙනවා ඒවා එක පැත්තකින් ඓතිහාසික වශයෙන් අපට ඉතිහාසය ඉගෙන ගැනීමට අලුත් අදහස් මතු කර ගැනීමට උදව් කරන දේවල් ඉතින් අපි හෙමින් මේ කාලය අරගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා බොහොම ලොකු සහයෝගයක් අපට ලබා දෙනවා මේ එවැගේම මේ පළාතේ ඉන්න දිසාපතිතුමා එවැගේම පොලිස් නියමේ ඉහළ නිලධාරිවරු ඒ හැම කෙනෙක්ම ඉතාම කාරුණික විදිහට අපිට සලකනවා ඒ සියලු දෙනාගේම සහයෝගයත් අරගෙන ඉතින් මම මේ වැඩසටහනට සහභාගී වෙන නිසා නෙමෙයි කියන්නේ නමුත් net fm ආයතනයත් මේ වගේ මහජන සහභාගීත්වයක් ලබාගෙන ඒ මහජනයා ඉන්න තැනට ඇවිල්ලා මේ වගේ වැඩසටහනක් කිරීම තුළින් ඒ මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ විශ්වාසයක් ජනනය වෙනවා ජනතාව අතරේ. ඉතින් ඒකත් අපි අගය කරන්න ඕන. ඉතින් සෑම මාධ්‍යයක්ම ජනතාව වෙතට ඇවිල්ලා මේ ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් කියන එකත් මේ වෙලාවේ අපි මතක් කරන්න ඕන. අපිට ප්‍රතිඵල පේනවා ඒක ගැන. මේ මොකද මාධ්‍ය තමයි මේ පණිවිඩය සමාජයට ගෙනියන්න තියෙන ප්‍රධාන වාහකය. අපිට පේනවා මේ මහජනයා තුළට කොච්චර ගමන් කරලා තියෙනවද කියන එක. ඇත්තෙම නුවන් මේක සමහර විට අපි ආඩම්බර වෙන්නත් ඕන. මේ 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 කඩවල් වලට එහෙම ගියාම හදිස්සිය මොන හරි ගණ්ඩ වාහනේ නතර කළා. ආ මේ මහත්තයා එන්නේ කොහොමද? අපි අහනවා net fm වැඩසටහන කියලා මේ කුඩා කඩවල් වල ඉන්න අයත් කියනවා. ඉතින් ඒක මේ සමාජ දේහය පුරාම ගමන් කරන්න දැන් පටන් ගන්න. ඒක අපි ආයතනයක් පුද්ගලයෙක් හැටියට නෙමෙයි රටේ ඉතිහාසය අහන්ඩ මිනිස්සු ඉස්සර අපි මුවන් පැලස් අහන්ඩ වගේ සූදානමින් ඉන්නවා කියන එක අහන්ඩ ලැබුණම සඳුදා තහමාරට ඒක හරිම සන්තෝෂයට කාරණයක්. මේ සර් එකම දැන් අපි වැඩසටහනේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ මොන්ට්‍රාගල ප්‍රදේශයේ පිළිබඳව මේ අපි මේ මේ මොන්ට්‍රාගලට ඇවිල්ලා මේ ආදනම් ගහක පැලක තල්ලතු සෙවිලි කරපු පුවක් පටි ගහපු පැල්කොටේක ඉඳගෙන ගහක් උඩ ඉඳන් මේ අපි උස්තනක ඉඳන් කතා බහ කරමින් ඉන්නේ අපි වැඩසටහන හමාර කරන්නත් එක්ක දැන් බොහෝ දිනක්ද අපි විටින් විට මේ සර්ගේ සොයා ගැනීම පිළිබඳව මෙහෙ සෙල්ලිපි ආදී දේවල් පිළිබඳව එකම පුරාණ බෞද්ධ පිළිම සොයාගත්තක පිළිබඳව එහෙම කතා කරා මේ අවසාන විනාඩි 10 තවත් එහෙම දැන් අපි දන්න පුස දේව යෝධයාගේ දියණිය පූජා කරපු ගල්ලෙන පිළිබඳව අපි පහුගිය වැඩසටහනක් කතා කළා. තව ඒ සර්ගේ හදවතට දැනෙච්ච හැම එකක්ම එකින් එකට විශේෂයි. හැබැයි විශේෂ කොටම මේ මොහොතේ මතක් කරන්න තියෙන තව සොයා ගැනීමක් තියෙනවද සර්? මේ සොයා ගැනීම කියන වචනේ පාවිච්චි කරන්න දැන් ටිකක් අපි මොකද සොයාගත්ත කට්ටිය ගොඩක් ඉන්නවනේ. ගොඩක් ඉන්න නිසා කොලම්බස්ලා ගොඩක් ඉන්නවා බලනකොට. අපි ඒක ගැන ඒ වචනේ පාවිච්චි නොකර අපි කියමු මේ දැන් ඔය සීතාගල්ල කියලා ආරණ්‍යයක් හැටියට දැනට පාවිච්චි වෙන තැනකට අපි ගියා පහුගිය සතියේ. මේ ඉතින් එතන නිරීක්ෂණය කරනකොට අපිට දකින්න තිබිච්ච දේ තමයි මේ අපිටම ආවේනික වෙච්ච බෞද්ධ ආරාමක ශෛලියක් වර්ධනය වෙමින් තිබුණයි කියන එක. මේ මේ රටේ විශේෂයෙන්ම මට පේන එක රුහුණෙන් තමයි ආරම්භ වෙන්න ඇත්තේ කියලා මහාචාර්ය සේනක බණ්ඩාරනායක එතුමාගේ සිංහලීස් මොනාස්ටික් ආකිටෙක්චර් කියන උපාධි නිබන්ධයේ එතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධයේ හඳුන්වලා දීලා තියෙනවා ඕගැනික් මොනාස්ට්‍රිස් කියලා මේ වර්ගයක්. ඒ කියන්නේ ආපතිත ආරාම කියලා අපි ඒක සඳහන් කරේ. ඒ කියන්නේ මේ රටේම ඇති වෙච්ච හෙළ සම්ප්‍රදායේ වාස්තු විද්‍යාත්මක ආකෘතියක් ගැන කතා කරලා තියෙනවා. මේක දිගින් දිගටම අධ්‍යයනය කළ යුතු දෙයක්. ඒකේ තියෙන නිදර්ශන අපිට මේ ප්‍රදේශයේ දකින්න තිබුණා. මේ මේ වැඩසටහන මේ කතා කර කර යන අතරේ මට මතක් වුණේ අර මං කලින් කියපු එකක් નિවර්දි කරන්න ඕන. මේ මට මතක හැටියට බුදුපටුංගල ජපන් මේ විද්වතුන් කරපුවේ සංග්‍රහ මේ කෘතිය මගේ අතට මහාචාර්ය සේනක බණ්ඩාරනායක ලබා දුන්නේ 1994 හෝ 95 වර්ෂයේ යම්කිසි දවසක කියන එකයි මට මතක. එතුමා දීපු ඒ පොත අද පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුස්තකාලයේ අපි තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒ සියලුම පැරණි වාර්තා අරෝම ඔක්කොමත් පාවිච්චි කරලා අපි මූලිකත්වයේ දෙනවා අපේ ඇහෙම්ම බලලා අපිම ළඟට ගිහිල්ලා මේක හොයලා බලන. ওই සීතාගල ආරණ්‍ය මරගල කන්ද පාමුල තියෙන ආරණ්‍යයක්. එතන විශේෂයි. ඒ වගේම මයුරගිරිය කියලා හඳුන්වන පන්සලක් තියෙනවා මේ නිසා. මයුරගිරි කියන එකනේ මොනරාගල කියලා කියන්නේ. එතකොට මයුරගිරි පන්සලෙත් අපිට අපි අර අපේ මේ
මේ History Unlimited වැඩසටහනේ කතා කරගෙන ආපු කඳුකර සම්ප්‍රදාය පිළිබඳව මේ කඳු වලින් පල්ලෙහාට බැහැලා මහබින්තැන්න ජනවාස කරපු මිනිසුන්ගේ සම්ප්‍රදායට අයිති ලක්ෂණ අපිට මයුරුගිරි දකින්න තිබෙනවා ඒක මීට කලින් කවුරුත් ඒ අදහස් ඉදිරිපත් කළා නැහැ අපිට ඒක ඇහිම්ම දැකලා ඉදිරිපත් කරන්න පුළුවන් වුණා ඒ වගේම මෙහි තියෙන කදාල විහෙර කියලා අඳුන්වන විශාල ආරාමික සංකීර්ණයක් මං හිතනවා ඒක ඉතාම ආදර්ශමත් බෞද්ධ විහාර ආකෘතියක් බවට පත් වෙයි අපිට ඒක පරීක්ෂා කළා සංරක්ෂණය කළා කරන්න පුළුවන් නම් ඒක විශාල මුදලක් වැය වෙන වැඩක් නමුත් මං හිතන්නේ මේ රටේ මිනිස්යන් වෙනුවෙන් මේ රටේ මහ ජනතාව වෙනුවෙන් අපි ඒ වගේ ආරාම ප්‍රතිසංස්කරණය කරන්න හීනයක් හෝ අපි දැකිය යුතුයි මොකද හීනනේ අවසානයේ සත්‍ය සැබෑ යථාර්ථයන් බවට පත් වෙන්නේ ඉතින් මම නම් ඒ ස්ථානෙට ගිය වෙලාවේ මට හිතුනේ අපි මේ කදාල වෙහෙර ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් නම් ඉතාලම අගෙයි කියලා මොකද අපිට එතකොට පුළුවන් වෙයි අපේ ඉතිහාසයේ වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණු රුහුණේ ඉතිහාසය මනවින් තේරුම් අරගෙන මේ ඒ ඉතිහාසය නිවැරදිව හෙළිදරව් කරන්න අපි ඊළඟ වැඩසටහනේ ඉඳලා ඒ අපි මේ සමීක්ෂණයෙන් ගත්ත තොරතුරු සමගම අපි මෙතෙක් දවස් කතා කරගෙන ආපු ඉතිහාස වෘත්තාන්තේ ඉදිරියට අරගෙන යමු. දැන් සර් හරිම උනන්දු සබ්ජෙක්ට් එකක් විෂයක් නේ මේ. දැන් සෙල්ලිපි එහෙමනම් උපරිම අවුරුදු 1500ක් 2000ක් කියලා කියමුකෝ. හැබැයි ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව සර් හරි කැමැත්තෙන් කතා බහ කරන කෙනෙක් නේ. දැන් මේ පරේෂණ කටයුතු වලදී ඒවැ මොන මොනවා හරි තොරතුරු නිකන් සර්ගේ ඇහැ ගැටුණාද නෑ ඒක ඉතාම පැහැදිලි ඒ ගල් අපි නිරීක්ෂණය කරපු ගල් ගුහාවල ඒ ප්‍රාග් ඓතිහාසික මිනිසයන් ගැවසුණු බවට ප්‍රාමාණික සාක්ෂි මතු පිටම අපිට දකින්න ලැබෙනවා නමුත් ඇත්තෙන්ම අපේ රටේ මේ බහුතර සමාජය අපි බැලුවොත් එහෙම බහුතර සමාජය උනන්දු වෙන්නේ ඒ කියන්නේ මහජනයා කියන කොටස උනන්දු වෙන්නේ අපේ ඓතිහාසික යුගය පිළිබඳව දැනගන්න ප්‍රාග් මානවයට වැඩිය ඔව් ප්‍රාග් ඓතිහාසික යුගයට වැඩි මොකද ඒගොල්ලන්ගේ හිතේ තියෙන එක ගල් යුගය කියලා ආ ආ දැන් අපි ඔළුවට අර 2500 කෑල්ලකුත් කවුද දාලා තිනවනේ සර් ඔව් එහෙම ඒ ප්‍රධාන ඉතිහාස ධාරාව හරහා එහෙම එකක් අපිට ප්‍රවේශ වෙලා තියෙනවා ඉතින් මිනිස්සු කැමති දැන් ලෝකේ තියෙනවානේ මහජන පුරාවිද්‍යාව කියලා පබ්ලික් ආකියෝලොජි කියලා එකක් ඉතින් මේ මහජන පුරාවිද්‍යාවේදී හුඟක් වෙලාවට මහජනයා රුචි කරන තේමාවන් සම්බන්ධයෙන් උනන්දු වීමත් ඒ කටයුතු වලට මහජනයා සහභාගී කර ගැනීමත් කියන එක ගැනනේ අවධානය යොමු වෙන්නේ. ඉතින් අපේ මහජනයා නිතරම අහන්නේ රජවරු ගැන, රහතන් වහන්සේලා ගැන, ඒ වගේ දේවල් තමයි මේ මහජනයා අහන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සමීක්ෂණයේදී ඒ ප්‍රාග් ඓතිහාසික ස්ථාන වගේ දේවල් හම්බුණා. මේ ගැන අපි අපේ දිනපොත්වල අපි සටහන් පොත්වල සටහන් කරලා තියෙනවා. මේ නමුත් අපේ මූලික අවධානය යොමු වෙන්නේ මේ මහජනයා වැඩියෙන් කැමති මේ රුහුණේ ඉතිහාසය දැනගන්න. ඉතින් අපි රුහුණේ ඉතිහාසය මේ යම්කිසි සම්පූර්ණ ආකාරයකට පත් කරන්නේ කොහොමද කියන එක ගැනයි අපි මේ ගවේෂණ කටයුත්තේදී වඩා උනන්දු වෙන්නේ. හරි එහෙමනම් අද අපි මොණරාගල සිට මොණරාගල ප්‍රදේශයේ ඌව වෙල්ලස් හඬ සංවිධානයේ විශේෂ ආරාධනයේ පරිදි මහාචාර්යතුමා සහ එතුමාගේ සිසු පිරිස මේ ප්‍රදේශයේ ඇවිල්ලා මාස එකමාරකට අධික කාලයක් මේ ප්‍රදේශයේ ගවසමින් විශාල පුරාවිද්‍යා සමීක්ෂණයක් නියැලුණා. ඉතින් අපිත් වෙල්ලස්සේ හඬ ආරාධනයේ පරිදි මේ මොණරාගල ප්‍රදේශයට පැමිණලා වැඩසටහන් දෙකක් ඔබ වෙනුවෙන් ගෙනාවා. ඉදිරියේදිත් මේ ප්‍රදේශයෙන් මතුවෙච්ච දේවල් පිළිබඳව අපේ වැඩසටහන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් ඔබට මතක් කරනවා අපි ඉතිහාස විශේෂයෙන් ගුරුවරුන්ට පාසල් ගුරුවරුන්ට ඉතිහාස දේශන මාලාවක් සූදානම් කරමින් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව තොරතුරු ඔබට අපෙන් විමසන්න පුළුවන් අපේ කාර්යාලයට කතා කරලා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි ඊමේල් ලිපිනයන් ඔස්සේ. මේ අපි අද වැඩසටහන මම යලිත් මතක් කරන්නම් හේනක ගහක් මත වෘක්ෂයක් මත තියෙන පැල්කොටේක හරි අපූර්ව තැනක ඉඳන් මේ වැඩසටහන ගෙනාවේ. අපි ලබන සතියේ සුපුරුදු ලෙසම අපේ net fm මැදිරියේ සිට අපි අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනෙන් හම්බෙමු. ඔබ හැම කෙනාටම එහෙනම් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා.
හැම කෙනාම අපේ රටේ හෙළ උරුමය සොයා යන දෙයට දායක වෙන්න කියන පුංචි ඉල්ලීමත් සමගම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන පිරිසක් ඉන්නවා සර් අපේ රංගන ජනිත් එක්කම අපේ උපුල් ඇතුළු අපිත් එක්ක ආපු net කණ්ඩායමත් මම මේ වෙලාවේ බොහොම ස්තුතිපූර්වකව මතක් කරනවා මේ බෙලිමල් පොල්කට් බලාගෙන ඉන්නවා ඊටු ටික අපි බොනකන් හරි ලබන සතියේ හම්බෙමු आयत अनलिमिटेड हिस्ट्री तुली।